මේ සර්වජන බලය සංවිධානය ජනාධිපතිවරණයේදී යම් කිසි ප්‍රමාණයක ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත්තත් මේ ඊටාම කැපී පෙනෙන එහෙම නැත්නම් කිසියම් ආකාරයක ප්‍රසාදයක් දිනාගත්තු නවක දේශපාලන බලවේගයේ බවට පත් වෙන හැකියාව ලැබුණා. දැන් මේ සර්වජන බලවේගයත් එක්ක ඔබේ සම්බන්ධ වීම කොහොමද සහ සර්වජන බලවේගයට මේ ජනාධිපතිවරණයේදී ලැබුණු මහජන ප්‍රතිචාරය පිළිබඳව ඔබ දකින දැක්ම කොහොමද? ගේ හදාගන්න තාම හොඳ ඉඩමක් ලැබුණ නෑනේ. අයියෝ දැන්ම දාන්නකෝ දසත මාකට.lk එකට. මතකනේ නැති දෙයක් නැති තැනක්. මන්ත්‍රීතුමා. ඔව් බොහොම ස්තුතියි චමින්ද අපිට ආරාධනා කිරීම සම්බන්ධව මේ කස්තිරම වැඩසටහනට. ඒ වැඩසටහනට ආරාධනා කිරීම වගේම පහුගිය ජනාධිපතිවරණය සම්බන්ධවත් ඒ වගේම ඉදිරි මැතිවරණ සම්බන්ධවත් අපේ මතවාදයන් සහ අපේ වැඩපිළිවෙල ගැන යම් අදහසක් කරන්නට අවස්ථාවක්. ඔබේ ප්‍රශ්නය පළමු වශයෙන්ම ජනාධිපතිවරණය සම්බන්ධව. අපි ජනාධිපතිවරණයේදී අපි දේශපාලනය තුළ සක්‍රීය දායකත්වයක් දක්වපු මානවයෝජනය කරන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඒ වගේම අපි මැතිවරණ ඉදිරිපත් වෙච්ච පහුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා ප්‍රජන පෙරමුණ සපේ දේශපාලන භාවිතාව තුළ අපි පහුගිය ඉතිහාසයේ මේ රට තිබිච්ච බරපතල අර්බුදයක් පිළිබඳව අපි කතා බහ කරා. දේශපාලනිකව අපි මේ පිළිබඳව සවිඥානිකව කටයුතු කරන කණ්ඩායමක් විදිහට මේ අර්බුදය ආර්ථික අර්බුදයක්. ඒ ආර්ථික අර්බුදය පසු කාලීනව දේශපාලන අර්බුදයක් බවට පත් වේවි. ඒ දේශපාලන අර්බුදය සමාජ අර්බුදයක් බවට සහ සංස්කෘතික අර්බුදයක් බවට පත් වෙලා රට අරාජිකත්වයට පත් වේ කියන අනතුරු හැඟවීම කාලයක් තිස්සේ අපි දකපු දෙයක්. විශේෂයෙන්ම අපේ රටේ ආර්ථිකය ගැන කතා කරනකොට අපි මේ සමස්ත අර්බුදය නිර්මාණය වුණේ ආර්ථික අර්බුදයක් නිසා. ඒ ආර්ථික අර්බුදය නිර්මාණය වෙච්ච කාරණා සම්බන්ධව සමාජයේ විවිධ කියවීම් තියෙනවා. චමින්ද ඒ කියවීම් තුළ අපි විද්‍යාත්මකව මේ දේශපාලන දිහා බලන කණ්ඩායමක් විදිහට මේ කියවීම තුළ අපි ගණු කරගන්නේ අපි යන මේ නව ලිබරල් ආර්ථික ක්‍රමය නැත්නම් ව්‍යවස්ථා ආර්ථික ක්‍රමය මේ වෙළඳපොළ ආර්ථික ක්‍රමය තුළ අපේ අසමත්භාවය තමයි අපි බංකොලොත් රාජ්‍යයක් බවට පත්වීමේ මේ ප්‍රකාශනයේ දිගුව බවට පත් වෙන්නේ. ඒක නිසා 78න් පස්සේ මේ ආර්ථිකය වෙනස් ගමනකට ගිහිල්ලා ඒක ඉබාගාතේ ගිය ආර්ථිකයක් නව ලිබරල් ආර්ථිකයක් බවට පත් වෙනකොට නව ලිබරල් කියුවන් පස්සේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. ඒකදී තේරෙනව නම් තේරෙන භාෂාවෙන් කියනො නම් සිංහල භාෂාවේ ඒකේ වචනේ බවට පත් වෙන්නේ කුළුහරක් ධනවාදය. ඒකේ කුළුහරක් ධනවාදය කියන්නේ කුළුහරක කියන්නේ පාලනයකින් තොරව යන සතෙක්. ඒක ධනවාදය කියන කාරණාවත් එක්ක තුනම මේ නව ලිබරල් වාදය අර්ථ ගැන්වෙන්නේ එහෙම. ඒක නිසා පාලනයකින් තොරව මේ ආර්ථිකය මුදාහැරීම එහෙම නැත්නම් විවෘත කිරීමේ ප්‍රතිඵලය තමයි අවුරුදු 46කට පස්සේ 78න් පස්සේ මේ රට බංකොලොත් රාජ්‍යයක් කියන සීල් එක ගහලා අපි විඳපු දුක් කන්දරාව පහුගිය අවුරුදු දෙක තුල අපි දකිනු ලැබේ. ඒ නිසා මේකට විසඳුමක් බවට පත් වෙන්න ඕන ඔලුගෙඩි මාරු කිරීමකින් ලැබෙන විසඳුමක් නෙවෙයි. ඒකට A වෙනුවට B වත් B වෙනුවට X වත් ඔලුගෙඩි ආදේශ කිරීමෙන් නෙවෙයි මේ ක්‍රමය පිළිබඳව වෙනසක් වෙනස්තාව විදිහකින් තමයි මේකට ස්ථිරසාර දීර්ඝ කාලීන උත්තරයක් ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක නිසා අපි A වෙනුවෙන් යම් දේශපාලන මඟ පෙන්වීමක් කරා. හැබැයි අවාසනාවට අපේ රටේ සාමාන්‍ය හොඳ දකින මිනිස්සු හරි අඩුයි. ඒක හරි අමාරුයි හොඳ ස්ථාපිත කරන්න. ඇත්ත තිත්තයි තිත්ත පිළිගන්න අපේ රටේ සමාජය බොහොම අකමැති දුර්වලයි. ඉතින් ඒක නිසා අපි පහුගිය කාලයක්ම මේ ගැන කතා බහ කරා. අපි නියෝජනය කරපු ආණ්ඩුව ඇතුලේ ඒ තමත් වැදගත් බලයක් තිබිච්ච බහුතර බලයක් තිබිච්ච තුනෙන් දෙක එවනනම් විශේෂ බලයක් තිබිච්ච රජයන් තුළත් අපි මේ කාරණා සඳහන් කරා. නමුත් ඒකේ හිටපු උද්දච්ච නායකයන් සහ කණ්ඩායම් මේක වෙනස් කරන්න සූදානම් වුණේ නැහැ. ඒක නිසා ඒ සමස්තයේ ප්‍රතිඵලයක් විදිහට අපි මේ අගාධයේ වැටුණා. දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.